পরিবুতে পরিবুতে උඹට ඉන්නේ හිල් බතික කපන් ඉස්කෝල යන බරක් වෙනවා එනවා අම්මේ මේක අපිට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මොකද බැරි? ඔබ මම කියන විදිහට වැඩ කරපන්. ඔතන මුඛා දෙක වගේ බලාගෙන ඉන්න තු මම මේ දාන පිඩල් අල්ලපන්. වැඩක් නෑ මඩ සේරම ගහගෙන යනවා ඒක තමයි උඹට පිඩල් අල්ලන්න කිව්වේ මඩ කොහමද බං අල්ලලා නතර කරන්නේ ඔලෑන පැත්තකට උදන්න කේම් මඩ මම මේක තනියම හරි බඳිනවා හැම දෙයක්ම අනිත් එක මේ වතුර පාර නවත්තන්න ලේසි පහසු වෙන්නේ නැහැ කුඹුර ගොඩ ගන්න ලේසි වෙන්නේ නැහැ චාර්ලිස්සයි චාලිස් අයියා අපි එකගෙන නොවෙන්ද අයියා මලෝලා දෙන්න එකතු වෙලා වෙලාකට කඩඩුව බැඳලා ඉවරයි මේ අනේ මාමේ මම නන්නේ ඔන්න ඕවට මුන්ට ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් නම් මම මෙලහකටත් මිනිහෙක් එක්මන් ඒක මං හිතුවට ලොකු වැඩක් නේද දැන් කරන්න යනවා කිව්වේ මටත් කිව්වොත් මමත් උදව් වෙන්න නෑ මං කල්පනා කළේ හැමදාමත් මෙහෙම ඉඳලා බෑනේ ඒක නම් ඇත්ත තමයි සා පිරේද වැස්සට නියරවල් කඩාන ගිහින් කුඹුර සේරම පාළු වෙලා මං කල්පනා කරේ අලුතින්ම වැඩක් පටන් ගන්න. මොකද? කෝකිලානේ කැලේ කපලා ඒක හේනක් කරන්න. මොකද ලයට පුදුමෙන් වගේ බලාගෙන ඉන්නේ. මිනිස්සු කියනවා නේද කෝකිලානේ කැලේ කවදාවත් කපලා ඉවර කරන්න බෑ කියලා. ওই විකාර කතා ලලිතත් පිළිගන්නවා. ඔක්කොම බොරු කතා. පිටාගත්තුත් මොනවද කරන්න බෑ. පුළුවන් නම් හොඳයි උත්සාහවන්තයා ජයගනි කියලා කතාවක් තියෙනවනේ අනේ මන්ද පුළුවන්
පුළුවන් කොච්චර හොඳද? මමත් ඉස්සරහට පුළුවන් උදව්වක් දෙනවා. ඉඳගෙන ඉඳතෝ නැගිටලා මේ පඳුරු ටික කපලා දැම්මා බංකෝ. මම මේ ලොකු ගස් ටික කපනකම්. ලොකු ගස් වැටෙනකොට පොඩියෝ නිකම්ම තැලෙනවා. ඕකිලාන් කැලේ තනියම කපලා කවදා ඉවර කරන්නද? මණියයි පබිලයිවත් තන ගහ ගන්න ඕනේ. ඕකුංගෙන් නෑ මේ වගේ වැඩ වලට. මණියයි පබිලයි මගේ යාළුවෝ. ළඟට ගිහින් එන්නද? උඹත් ඉතින් මගේ වදේට මිස කොමනාවකින් කරන වැඩක් නෙවෙයිනේ. ලලිත කොහෙද මෙහෙ යන්නේ? මම මේ ඉස්සර වැඩ කරනවා බලන්න ආවේ. අපේ ගෙදර කිසිම කෙනෙකුට කිසිම දෙයක කොමනාවක් නැහැ නේද? මම නිකන් නැහැනෝ. ඉතින් හේන හැදුවම සාතු කරන්න නම් මං එන්න. ඒ වුණාට අනේ ගස් කපන්න නම් මට එන්න බෑ. නොකැපුවට කමක් නැහැ. ආවුත් මද? හේන ගේකුත් හදනව නේද? ගියක් නැතුව අපි කොහොමද පදිංචි වෙන්නේ? බලමුකෝ. ඒවට ඉතින් තව කල් තියෙනවනේ. තවත් කල්? ඔක්කොටම ඉස්සරලා මේ ගෙදර තියෙන ප්‍රශ්න ටික විසඳලා ඉවරයක් කරන්න ඕනේ. මොනවද අපි ඔය හැට තියෙන ප්‍රශ්න? ඇයි ඉතින් වැස්සත් ප්‍රශ්න, පෑවුවත් ප්‍රශ්න. ඒවම තමයි. කාටද ඉතින් ප්‍රශ්න නැත්තේ? ඒ වුණාට ඉතින් තනි මිනිහෙකුට පුළුවනේ අය ඔක්කොම විසඳන්න. ඔක්කොටම ඉස්සර තමන් ගැන හිතලා ඉන්න එපා. එහෙම කියලා ඉතින් අම්මා තාත්තා නංගිලා මල්ලිලා ගැන නොබලා ඉන්න පුළුවනේ. කවුද බලන්නේ නැහැ කිව්වේ? ඒ වුණාට ඉතින් හේනක් වුණාම පුංචිට හරි පැලක් තියෙන්න එපාය. මම දැක්කදන් අනිත් පැත්තෙන් ගස් ආයසරක් වැවිගෙනත් එනවා. මොකද ඕලේ කමින් කරදොත් කරන්න බැරි? ඔහොම කැලෑද මිනිස්සු කපන්නේ. අපේ ඔය කෝකිලාන එලි කරන එක මේ කපේදී කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. වැඩක් නොකරන මිනිහට ඔය ඕන තරම් කියන්න බැරියේ? කරන්න මට වැඩක් තියෙනවා අය. උදේට කුඹුරට ගිහිල්ලා ඉස්නම් බැන්දට පස්සේ මොනවද මට කරන්න තියෙන්නේ? ඔව් ඉතින් එක්ක ජයමංගේ කඩේට වෙලා පත්තරේ බලන. නැත්නම් තේගිසයි සේතනු යල්ලගෙද කියෝන. හැබැයි ඒ වැඩේ නම් හොඳ සූදු කිලිනට වඩා. සූදු කිලිනවා කියන්නේ ජීෙන්න ඕනෝ. අල්ලියට ගන්නවා කියන එකනේ. අතපත ගෑවොත් මද? හැමදාම ගෙදර තිබිච්ච සල්ලි ටිකත් පරිදිණිකමයි වැඩේ. පුතු කැලේ මේ කෙරෝලේ ඉඳලා ගොවිතැන් කරන්න හදනවා. තාත්තා අනිත් කෙරෝලේ ඉඳලා සූදු කිලිනවා.